දැන් අපි මේ ටියුටෝරියල් එකෙන් බලමු for loop එකයි for each loop එකයි වැඩ කරන්නේ කොහොමද කියලා. For loop එක නම් ඇත්තටම කියනවා නම් while loop එකමයි, කිසි වෙනසක් නැහැ. ඒ වුණාට තියෙන පොඩි වෙනස තමයි syntax වල තියෙන වෙනස. ඒ වුණාට ඒ දෙකින්ම වෙන්නේ එකම වැඩේ. මම මේක දැන් ඔයාලට පෙන්වන්න. මෙන්න මෙහෙමයි. For loop එකක් වැඩ කරන්නේ මෙතන අපි variable එකක් declare කරනවා. හරිද? ඊට පස්සේ මෙයා බලනවා දැන් මේ මෙන්න මෙයා මේ දෙවනි statement එකෙන් බලනවා මේ condition එක true ද false ද කියලා. හරිද? දැන් මෙතන නම් count 0. එහෙම ගත්තොත් මෙතන count එක 10ට වඩා අඩු වෙන්නනේ ඕනේ. equal වෙන්න ඕනේ. එහෙම නැත්නම් 10ට වඩා අඩු වෙන්න ඕනේ. මේ දෙකෙන් කරන්නේ ඒක. ඊට පස්සේ මේ තුන්වෙනි statement එකට අපි දැම්ම යන්නේ නැහැ. හරිද? මතක තියාගන්න for loop එක මුලින් වෙන්නේ මෙන්න මේ statement දෙක විතරයි. හරිද? පස්සේ ඇතුලේ තියෙන දේ සිද්ධ වුණාට පස්සේ i4 එකට ආවහම ඒ 4 එක එන්නේ කෙලින්ම මෙතෙන්ට. මෙතෙන්ට ඇවිල්ලා i මේ කන්ඩිෂන් එක චෙක් කරලා පස්සේ මේ ඇතුලේ තියෙන දේ සිද්ධ වෙලා ආයිත් මෙතෙන්ට ඇවිල්ලා කන්ඩිෂන් එක චෙක් කරලා මෙතෙන් මේ දේ සිද්ධ වෙලා ආයෙ මෙහෙම ඇතුලට යන එකයි වෙන්නේ. මෙතනින් පටන් ගත්තා විතරයි මෙතෙන්ට ආපහු පාරක් යවෙන්නේ නැහැ. හරිද? දැන් අපි මේ එක්සැම්පල් එක ගමු. මෙතන මොකෝනේ count 0 10ට වඩා අඩුයි. මෙතෙන්ට ආවා count එක print වුණා. කමාවක් වැටුණා. ආයි මෙතෙන්ට ආවා count එක එකකින් වැඩි වුණා. count එක එකයි දැන් කලින් තිබේ බිංදුව එකයි. මේ condition එකත් එක්ක චෙක් කරලා බැලුවා කන්ඩිෂන් එක ට්‍රූ වෙනවා. එහෙනම් ආයි පල්ලෙහාට එනවා. මෙතෙන්ට එකෝ වුණා එක. කමා එකක් print වුණා. ආයි මෙතනින් for loop එක ඇතුළට ආවා. එකකින් වැඩි වුණා. දැන් දෙක වුණා. count එක දෙකයි කියලා මෙතන print වුණා. කමා එකක් වැටුණා. ඔන්න ඔය විදියට මේ කන්ඩිෂන් එක false වෙනකම් මේ ඇතුලේ තියෙන දේ මේ echo එක සිද්ධ වෙනවා කියලා තමයි ඔය කියන්නේ. දැන් ඔයාලට පැහැදිලිව පේනවා ඇති නේද while එකේ for එකේ වෙනසක් නැහැ, syntax වල විතරයි වෙනසක් තියෙන්නේ කියලා. හරි. අපි මේක දැන් save කරලා run කරලා බලමු. for loop .php save. මගේ බ්‍රවුසර් එකට ගියා. for loop.php enter. දැක්කනේ. පටන් ගත්තේ බිංදුවෙන්. බිංදුව print වුණා. condition එක true. ඇතුළට ආවා. comma එකක් print වුණා. ඊස මෙතෙන්ට ගියා. increment වුණා. එකකින්. එක මෙතෙන්ට ආවා. comma එකක් දැම්මා. ඊට පස්සේ ආයෙ මෙතෙන්ට ආවා 3 වුණා. කන්ඩිෂන් එක චෙක් කරා true 3 print වුණා. comma එක print වුණා. මෙන්න මේ විදිහට තමයි for loop එක වැඩ කරන්නේ. අපි ඊළඟට බලමු for each loop එකක් කොහොමද වැඩ කරන්නේ කියලා. for each loop එක පෙන්වන්න මම මේ ස්ක්‍රිප්ට් එකම පාවිච්චි කරනවා. ආයි අලුත් එකක් හදලා මම සේව් කරන්න යන්නේ නැහැ. මම මේ ටික රිමූව් කරලා දානවා. දැන් මම මේක පේස්ට් කරගත්තා. හරි. දැන් අපි බලමු for each එකේ වෙන්නේ මොන වගේ දෙයක්ද කියලා. ඒක ඇත්තටම මෙහෙමයි. අපි ගාව තියෙනවා array එකක්. මෙන්න මේ PHP බ්ලොක් එක ඇතුලේ මේ PHP බ්ලොක්ස් දෙකක් තියෙනවා. මේ එකක් මෙහෙම දාන්න පුළුවන් ඕන තරමක් අපිට PHP ડોකියුමන්ට් එකක් ඇතුලේ
මේ වගේ බ්ලොක්ස් ඕන ගානක් දාන්න පුළුවන්. දැන් මේ බ්ලොක් එකද තියෙනවා $ages equal array 4 8 15 16 23 42 කියලා values ටික තියෙනවා මේ array එක ඇතුලේ. දැන් මේ array එකේ properties තමයි මේවා. මේ 0th position එක, first position, second, third, fourth, fifth ඒ වගේ මේ array එකේ positions වලට මේවා වැටිලා තියෙන්නේ. හරිද? ඒක automatically සිද්ධ වෙන දෙයක්. ඊට පස්සේ මේ for each එකෙන් වෙන්නේ මෙන්න මේ array variable එක තියෙන array variable එකේ තියෙන values වෙනත් variable එකට දාගන්නවා. වෙනත් variable එකට දාගන්නවා. දැන් මෙතන මේ for each loop එක පටන් ගත්තා. මේ $ages මේ තියෙන මෙතන තිබ්බ variable එකමයි as age. දැන් මෙන්න මෙතන මේ variable එකට අදාළ values ටිකනේ මෙතන තියෙන්නේ. මේ values ටික අරගන්නවා මෙයා. අන්න ඒකයි මේ for each එකෙන් සිද්ධ වෙනවා කියන්නේ. එක variable එකකට අයිති දේවල් අනිත් variable එකෙන් අරගන්නවා. එහෙම අරගෙන මෙතන for each එක ඇතුලේ age $age කියලා එක $age කියලා array එකේ දැන් 0th position එක print වුණා comma එකක්. මෙන්න මේ විදියට මේ values ටික ඔක්කොම print වෙන එකයි for each එකෙන් මෙතන වෙන්නේ. අපි මේක save කරමු. දැන් for loop කියන එක. හරි, මේ දැක්කනේ for each මේ ages කියන variable එක තියෙනවා. ඒ variable එකේ values ටික අරගන්නවා ages age කියන variable එකෙන්. ඒ අරගෙන මෙතන echo කරනවා age. එතකොට මෙන්න මේ තියෙන values ටික ඔක්කොම මෙයා print කරනවා comma එකකින් separate කර කර. මතක තියාගන්න මෙතන මේ comma එක තිබ්බට ඒ comma එක නෙවෙයි මෙන්න මෙතන print උනේ. මෙන්න මේ දෙන comma එක තමයි මෙතන print වෙලා තියෙන්නේ. හොඳයි. දැන් මගේ basic PHP tutorials ටික ඉවරයි. මම මේ tutorial series එකෙන් ඔයගොල්ලන්ට කියලා දෙන්න යනවා කොහොමද ඔයගොල්ලන්ගේ website එකට simple search engine එකක් add කරගන්නේ. තව news feeds, ඒ කියන්නේ news post කරන්න, news view කරන්න, ඒ වගේ feed එකක් add කරගන්නේ කොහොමද? ඒ වගේම MySQL database එකේ කොහොමද image එකක් save කරන්නේ? එතකොට මම තව අන්තිමට ඔයගොල්ලන්ට කියලා දෙන්න යනවා ගොඩාක් වැදගත් දෙයක්. හැබැයි මේක කාටවත් හිංසා වෙන විදිහට පාවිච්චි කරන්න එපා. SQL injection මම ඔයගොල්ලන්ට කියලා දෙන්න යනවා. ඒක මම එක්තරා limit එකකට විතරයි කියලා දෙන්නේ. මොකද නැත්තම් මගේම site එකත් මට බේරගන්න බැරි වෙන්න පුළුවන්. ඒක හින්දා මේ tutorial එක මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා නම් අපිව live contact කරගන්න. එහෙම නැත්තම් forum PHP forum එකේ ඔයගොල්ලන්ගේ question එක දාන්න. අපි උත්තර දාන්නම් ඒවට. එහෙනම් ඊළඟ tutorial series එකේදී අපි හම්බ වෙමු. හැමදිනාටම ආයුබෝවන්.